Happy UNP. ගරු කතානායකතුමනි මට උසාවියත් කතා කරන්න දෙන්න පාර්ලිමේන්තුවත් කතා කරන්න දෙන්න අවස්ථාවක් දුන්නට ස්තුතියි. ගරු කතානායකතුමනි මම බොහොම පැහැදිලිව එදා කතාවේදී කිව්වා මාළඟ හඬපට ගණනාවක් තියෙනවා. ඒ හඬපට මම සභාගත කරනවා කියලා. මම ඒ හඬපට සියලුම ඒවා වලින් තෝරාගත් කීපයක් සභාගත කළා. ඒ හඬපටවල ගරු ආණ්ඩු පක්ෂය අභියෝග කළ හිටපු ජනාධිපතිවරු, දැන්ගින් අගමැතිවරු, කැබිනට් ඇමතිවරු, කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දැන් ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මාව අත්තනගුවට ගත්ත ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. 14 වෙනිදා අත්තනගුවට ගත්තට පස්සේ ඒවෙලෙම ගෙදරට ඇවිල්ලා ලංකාවේ කුඩුගේන නාලිකාවන හිරු නාලිකාව ඒක ලයිව් ටෙලිකාස් කළා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමේ. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. ඉතින් මම කියන්නේ ගරු කතානායකතුමනි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට තමයි මගේ දුක කියන්න තියෙන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. මම අදත් ඒක කියනවා, හෙටත් කරනවා. මොකද ඒක අපේ ඡන්දපොරොන්දුවක්. 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරවල් වුණා කියලා කිව්ව හින්දා ඒක නොකරපු හින්දා තමයි මම ජජ්ලට කතා කළේ. විනිසුරුවරු මට කතා කරලා තිනවා, මම විනිසුරුවරුට කතා කරලා තිනවා. මම කියලා තිනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ෆෞසි ඇමතිතුමාව පවා පැයකට හරි ඉරේ දාන්න කියලා මම කියලා තිනවා. මම අදත් ඒක කියනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව. ඉතින් මම අහන්නේ මේක අහගින්න ජනතාවට මම කියන්නේ මම කළේ හැමදාම හොරවල්ලන ව්‍යාපෘතියේ එක්තරා කොටසක් විතරයි. මම මගේ කාර්ය මණ්ඩලේ මට ගෙනත් දුන්නම ඇපල් ෆෝන්, ඒ ඇපල් ෆෝන් එකේ රෙකෝඩින් කරද්දී ඇහුණ කීක් කීක් ගානවා. එහිඳ මම මේක වෙනස් කරලා Samsung ෆෝන් එකක් ගත්තා. මෙතන ඉන්න ගරු අගමැති මගේ මිත්‍රයෙක්. කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. මාව ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගත්තේ ලෙබනන් වල මැද පෙරදිග කාන්තාවන් ගැන කතා කරන්න ගිහිල්ලා. මම එතුමාට කතා කරලා තමයි එළියට ආවේ. එතුමා තමයි මට කිව්වේ ලෙබනන් සේෆ් හවුස් එකට ගිහිල්ලා රෙකෝඩින් ෆෝන් එකක් දාලා ඒවා රෙකෝඩ් කරගෙන ඉන්න කියලා. මට අවවාද දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු කම්කරුව ඇමතිතුමා. ඉතින් මම ඒ රෙකෝඩින් එකක් තියෙනවා. මෙතන ඉන්න අනිත් අය හොරු හොරු කියලා කෑ ගැහුවට ඒ අයට සාක්ෂි නැහැ ගරු කතානායකතුමනි. නමුත් මට සාක්ෂි ඩියුරේෂන් එක, ඉන්කමින් කෝල් එක, ඒ ආපු නම්බරය, ඩීටේල් කොපි සහ සංවාදයේ රෙකෝඩින් එක මාළක තියෙනවා. ඕන කෙනෙක් අභියෝග කරන්න ඒ අයගේ සංවාද රෙකෝඩින් ඩීටේල් කොපි ඩියුරේෂන් සේරම තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න අයගේ බිරින්දන් හොඳයි ගරු මන්ත්‍රීතුමා. හරි හරි ඉදිරි වැඩ කරපිය. තයි භාගයක් ගරු හොඳයි. ඔව් ගරු රංජනාමනායක මහත්තයා ඉවර කරන්න. මට අවසර දෙන්න. මම රිමාන්ඩ් ඉවර කරන්න ඉවර කරන්න. හරි. ඔබතුමාට එදා කිව්වා ඔබතුමා කිව්වා ලිඛිතව දෙන්න කියලා. ඔව් හරි දැන් කියන්න ඕනේ. මට අවසර දෙන්න. ගරු කතානායකතුමනි අද ලංකාවේ වෙන රටවල මාධ්‍ය ලයිසන් එක දෙන්නේ ගෞරවනීය පුද්ගලයන්ට. නමුත් අද ලයිසන් දීලා තියෙන්නේ කාටද? කුඩු වලට චෝදනා ලැබු දුමින්ද සිල්වා කියන ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් වූ කුඩු ගෙන්නපු අද හිරේින්ද රෙනෝද සිල්වාගේ කුඩු නාලිකාව තමයි අද හැමෝම අහන්නේ. ඔබතුමත් අහන්නේ හිරු එක, මා රිමාන්ඩ් එකේ බලන්නේ හිරු එක, ගරුතර මා සංග්‍රහත්නෙත් බලන්නේ හිරු එක. මම අහන්නේ ඔබතුමා දන්නේ නැහැ මොකක්ද අහන්නේ කියලා. මම කියන්නේ වෙන රටවල වැදගත් රටවල. හොඳයි අපි ප්‍රධාන වැඩ කරමු දැන්. අපි ගරු කතානායකතුමනි. ඔව් අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කටහඬ හටේක මාළක තියෙනවා. මම ඉරාජ් කතා කරපුවම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. එතකොට මම දැන් මේ සභාව ගරු කතානායකතුමනි මට මේ ටයිටල් එක දුන්නේ කවුද? නාමල් රාජපක්ෂ මහත්තයා. එතුමා තමයි කිව්වේ මම හොරුවල්ලන ඇමති කියලා. මට හොරුවල්ලන ඇමති කියලා නම ඉස්සලම දුන්නේ ගරු මගේ මිත්‍ර නාමල් රාජපක්ෂ මහත්තයා. එහිඳ තමයි මම හොරුවල්ලන වැඩේට බැස්සේ. හොරුවල්ලන යද්දී හොරුන්ට කේන්ති යනවා. නාමල් රාජපක්ෂ මහත්තයා වැලිකඩ බන්දනාගාරේ හිටියේ ක්‍රිස් එකෙන් සල්ලි හොරගම් කරලා. අනිත් අය හිටියේ හොරගම් කරලා. නමුත් මම රංජන් රාමනායක වන්න ජනතාවට මම කියනවා මම දූෂණයක් වංචාවක් කරලා තාම ඉන්නේ මාධ්‍යවල മന്ത്രി නිවාසේ හිඟන්නේක් වගේ තාම ඉන්නේ. පර්ච් එකක් මේ ලංකාවේ කොහෙවත් නැහැ, ලෝකෙවත් නැහැ. මම සල්ලි දුරු කරුවේ නැහැ. පර්මිට් එක විකුණපු සල්ලිත්
අපම පදනමහට දාලා හොඳයි ගරු මන්දේතුමා අපි UNP